අයුබෝවන් දවසේ පුවත් සවිස්තරාත්මකව ගෙනෙන සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම රුවින්දයා සයුරි සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටට එරෙහි කුමන්ත්‍රණ පරාජය කිරීමට ඉදිරි මැතිවරණයකදී සන්ධාන ගතවීමට හෝ සූදානම් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියයි. මැතිවරණ හේතුවෙන් උසස් පෙළ විභාගය බෙදා වෙන් කිරීම ගැන ලංකා ගුරු සේවා සංගමේ අප්‍රසාදය. පාර්ලිමේන්තුවට යැවේ යුත්තේ කවුරුන්ද? ජාතියට ආගමට වැඩ කරන්න සුදුසු අය තොරවංච නැතුව හොඳ කට්ටිය පාර්ලිමේන්තුවට යන්න ඕනේ. කුඩුකාරයෝ වගේ මිනිස්සු යවන්න හොඳ නැහැ. ඉන්දුනීසියානු ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 141 දක්වා ඉහළට. මහමැතිවරණයට දින නියමවීමත් සමග ජනතාවගේ අවධානය යොමු ඇත්තේ මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳවයි. ඒ පිළිබඳව ජනතා මතය විමසීමට අප අදත් අවස්ථාව උදා කරගත්තා. යහපත් පාලකයන් බිහිකර ගැනීමේ පරමාධිපත්‍ය බලය මෙරට ජනතාව සතුවීම හේතුවෙන්ම. තොරවංච නැතුව හොඳ කට්ටිය පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ජනතාවට සේවය කරන්න අගමැති විදිහට එක්කෙනෙක් පත් වෙන්න ඕනේ. ආච්චි විද්‍යාවක් ඇති වෙන්න නරකයි. රටේ ජනතාව ඔක්කොම එකමුතු වෙන එකට ජීවත් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට යවන්න ඕන උගත් පුත්තිගමත් දූෂණයෙන් තොර පුච්චල මත්ද්‍රව්‍ය ඒවට මේවට සම්බන්ධ නැති පුච්චලෝ තමයි යවන්න. කුඩුකාරයෝ වගේ මිනිස්සු යවන්න හොඳ නැහැ. පොර චෝදනා තියෙන කට්ටිය නෙමෙයි, චෝදනා ඔප්පු වෙච්ච කට්ටිය යවන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට අවසන්නේ උගත් අය. මොකද දැන් අපිට දැක්කම තේරෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ උගත් අයට වඩා උගත්කමක් නැති අය. පත්තරවලක් දාලා තිනවා, අපි දැකලා තිනවා. ඉතින් අපි ඡන්දෙ දෙන්නේ ඒ වගේ මෝඩයන්ටද කියලා අපිට වෙලා සමහරලාවකට දැනෙනවා. හොරමාර නැති, වෙනත් ආයතක්‍රම නැති, තමන්ගේ බඩවියත රැකගන්න නැති, පිරිසිදු හදවතක් තියෙන රටට ජාතියට ආගමට වැඩ කරන්න සුදුසු අය පාර්ලිමේන්තුවට යවන එක තමයි තාමත්ම සුදුසු. ඉගෙන ගත්ත කට්ටිය හොර වංචාව නැති කට්ටියක් යවන්න ඕනේ. ඉස්සර ආණ්ඩුව වාගේ නැතුව බය නැතුව මං කියන්න. දැන් මෛත්‍රීපාලගේ ආණ්ඩුව දෙයන්ගේ පිටේ ජනතාවට හරි හොඳයි. ඒ වාගේ කට්ටිය තමයි යවන්න ඕනේ. හොර මේ දූෂණ ඒගොල්ලන් නැතුව, කුඩුකාරයෝ නැතුව ඒ වාගේ කට්ටිය තමයි ඕනේ පාර්ලිමේන්තුවට. ලංකාවේ සුසුදින් ලංකාවේ වැඩගත් කයන යමක් රටට කරන්න පුළුවන් මිනිස්සු තමයි. තම ලංකාවේ දේශපාලනේ ඉඳලා ඉඳලා අද වෙනකම් වැඩක් නොකර මිනිස්සු කරපු මිනිස්සු ඉඳලා තිනවා. යමක් කරන්න පුළුවන් මිනිස්සු තමයි යවන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඒක තමයි වැදගත්. උගත් බුද්ධිමත් අය තමයි රටට අවශ්‍ය. තරුණ පරම්පරාව ඉන්නේ වැදගත් කියන නිවැරදි කියන මිනිස්සු තමයි රටට යවන්න ඕනේ. එින් නැත්නම් වැරදි කියන මිනිස්සු හැමදාම මත්ද්‍රව්‍ය නම් මන හැම දෙයක්ම අරන් යනවා මිසක් රටට කරන සේවයක් නැහැ. හැමදාම එකම තැන අපේ රට. ඒ තමයි යථාර්ථය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපතිවරයා තරඟ වදින්නේ නම් ඔහුව පරාජය කිරීම සඳහා තම පක්ෂය සන්ධානගතව තරඟ වැදීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ආසන සංවිධායකවරුන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට අද සහභාගී වෙමින්. පක්ෂයේ ගොඩනැගීම තමයි ඉස්සෙල්ලා අරමුණ වෙන්න ඕනේ. අපි ජනාධිපතිවරණය පස්සේ අපි හිතන අපේ පක්ෂයට ලක්ෂ 10ක පමණ ඡන්දයක් දැන් ගොඩනැගිලා තියෙනවා. ඒක රැකගන්න තමයි මේ ඉදිරි මැතිවරණයේදී උත්සාහ කරන්නේ. හැම එක්කෙනාට යන්න බැරි වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක් විතර පාර්ලිමේන්තු ඉන්න පක්ෂයක් නම් ඒ කියන්නේ මේ පක්ෂය ශක්තිමත් භූමිකාවක යෙදී හැකි පක්ෂයක්. ඒත් උන්වහන්සේලා ඒ ආත්ම විශ්වාසය ඇතුව වැඩ කරන්න අපි අනිවාර්යෙන් වෙනම තරඟ කරනවා. එකම අවස්ථාව ඒ ස්ථාවරයෙන් අපිට වෙනස් වෙන්න වුණොත් වෙනස් වෙන්නේ රාජපක්ෂ කල්ලි නැවත බලයට මේ ප්‍රවණතාවයක් ඇති වුණොත් එය මැඩලන්න අවශ්‍ය ශක්තියක් ගොඩනගන ස්ථානයකට අපට ඒකරාශි වෙන්න වුණොත් විතරයි අපේ ස්ථාවරය අපි වෙනස් කරන්නේ. පර්ණ ආණ්ඩුවේ හිටියේ බහුතරයක් හොරු මැති ඇමතිවරු. ඒගොල්ල තමයි සංවිධානය දැන් ආපහු අර දූෂිතේ සංකේතය ආපහු රජ කරන්න හදන. ඒක හන්දා ඒකෙන් ප්‍රතිලාභ ලැබපු අයට යහපාලනයේ තියෙන තරග ජීවත් වෙන්න බෑ. යහපාලනය කියන එක කණේ අණින කටුව වගේ ඒගොල්ලෝ. ඒක හන්දා ඉදිරි මැතිවරණයේ කිසිම ප්‍රවණතාවයක් ඇති වුණොත් ඒ හොර කල්ලිය නැවත ඔළු උස්සනවා කියලා. එතනදී අපි නම්‍යශීලී වෙලා රටේ අවශ්‍යතාවය වෙනුවෙන් හොඳම දේ කරනවා. මම ඊයේ රාත්‍රියේ 9ට ජනාධිපතිතුමාට කතා කරලා ඔය ප්‍රශ්නය ගැන ඇහුවා. එතකොටත් එතුමා දක්වපු ප්‍රතිචාරය තමයි කිසිම පැකිලීමක් නැතුව ඒක කවදාවත් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයේ කැඳවීම තුළින් ජනතාව තවත් අර්බුදයකට පත්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.
පාලිමේන්තු විසුරුවහල්ල මහමැතිවරණයේ කැඳවීමම ජනතාවගේ පැත්තට වැඩි වැඩියෙන් අර්බුද දීලා තමයි අවසන් වෙලා තියෙන්නේ. ඕස්තු 17 වෙනිදාට දින නියම කිරීම විසින් අධ්‍යාපන පොත් සාතික පත්‍ර උසස් පෙළ විභාගයක් දෙකට කඩලා සති දෙකක පරතරයක් තියලා විභාගේ ලියන ළමයින්ගේ මනෝභාවයන් පවා අවුල් කරලා තමයි දැන් මැතිවරණය ඇවිල්ලා තියෙන්නේ. කෝප් වාර්තාවක් නිකුත් කරනවා කියලා කිව්වා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුවේදී සිද්ධ වෙච්ච අක්‍රමිකතා සම්බන්ධ. කෝප් වාර්තාව එන්න නියමිතව තිබුණ දවසට කලින් දවසේ තමයි පාලිමේන්තු විසුරුවේ දැන් ඒ වාර්තාවක් නැහැ. දේදුණු විප්ලවයක් ගැන තමයි කතා කරන්නේ. දුෂ්ටි මායාවක් විතරයි. දැන් හොරු ඔක්කොම ඊළඟ මහමැතිවරණයට ඇවිල්ලා කියයි අපි හොරගම් කළේ නැහැ කියලා උසාවි වල ඔප්පු වෙලා තියෙනවා. ඒ අතර අලුත් හොරු හැදුනා. ඇත්ත වෙනස කියන්නේ මූණු මාරු කරන එකද නැත්නම් ඇත්ත වෙනස ඊට එහා දෙයක්ද? ඉදිරි මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ ඊවන්නාවන් එළියේ ජනතාවගේ සටන් තියෙනවා නම් ඒ සටන් නියෝජනය කරන මහජන නියෝජිතයෙක්ගේ වැඩේ කරන්න අපි නාම යෝජනා සකස් කරමින් යනවා. සියලු දිස්ත්‍රික්ක සඳහා රටපුරාම රැස්වීම ජනහමු සැලසුම් කරලා තියෙනවා. අපේ පක්ෂයේ ඡන්ද ලකුණ ලෙස කුළුගෙඩිය ලකුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න. අපොස උසස් පෙළ විභාගයට බාධා නොවන පරිදි මහමැතිවරණ පනතට අනුව මැතිවරණයේ පැවැත්වීම සැප්තැම්බර් 2 වනදා දක්වා කල් දැමිය යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. උසස් පෙළ විභාගය කියලා කියන්නේ රටේ දරුවන්ගේ තීරණාත්මකම විභාගය. එවැනි විභාගයක් අතරතුර මැතිවරණය පවත්වන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටියේ ජූනි මාසේ 4 වෙනිදා. එසේ තිබියදී මැතිවරණය දින නියම කරලා විභාගය අතරමැද අගෝස්තු මාසේ 4 වෙනිදා විභාගය ආරම්භ වෙලා අගෝස්තු මාසේ 28 සිකුරාදා තමයි විභාගය අවසන් වීමට නියමිත තිබුණේ. එසේ තිබියදී තමයි අගෝස්තු 17 වෙනිදාට මේ මැතිවරණය කැඳවන්නේ. එතකොට අපි අහන්නේ මේ රටේ පාලකයෝ වග කියන්නේ කාටද? මෙවර විභාගයට මූණ දෙනවා දරුවන් 3,09,000 පෞද්ගලික සහ පාසල් ලෙස. උන්ගේ තීරණාත්මක විභාගයේ ශිෂ්‍යත් විභාගයේ නෙමෙයි. උන්ගේ ජීවිතේ තීරණාත්මකම විභාගයේ තමයි මේ උසස් පෙළ විභාගය. මොකද 25,000ක් වගේ තමයි මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්නේ. එවැනි විභාගයක් අතරමැද මෙලෙස මැතිවරණය පැවැත්වීමම මේ රටේ දේශපාලකින්ගේ අඥානකම ඉතා මැනවින් ප්‍රදර්ශනය කරන එකක්. අප්‍රේල් මාසේ 28 වෙනිදා තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වුණේ. මාස දෙකක් පාර්ලිමේන්තුව නිකන් ඔහේ කකා බිබි කල්ලැරියා. ඒ කාල සීමා තුළ මේක ඕනනම් විසුරුවන්න තිබුණා. මහමැතිවරණ පනත අනුව මැතිවරණයේ පැවැත්වීම සැප්තැම්බර් 2 දක්වා කල් දාන්න පුළුවන්. මේ තීරණය වහාම වෙනස් කරන්න මේ කරන්නේ පළමු ඉල්ලීම. එහෙම වෙනස් නොකරනවා නම් ඊළඟ පියවරට යන්නත් ලංකා ගුරු සේවා සංගමයේ ලෙස අපි සූදානම්. රාජ්‍ය පාලනයේදී එක්සත් ජාතික පාක්ෂිකයින් ව්‍යාපාර ගනුදෙනු නොකරන බව විදේශ රැකියා අමාත්‍ය තලතාතු කොරළ මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒ පැවති උත්සවයකට එක්වෙමින්. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සේවිකාවන් සඳහා සෞඛ්‍ය පාසුකම් ලබා දීමේ අරමුණින් අවශ්‍යතාවය පරිදි වෛද්‍ය සහතික නිකුත් කිරීම, බෙහෙත් නිර්දේශ කිරීම, උපදේශන හා ප්‍රථමාධාර ලබා දීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙනවා. දේශපාලනය තුළින් අපි කොයි දේ කරත් අපේ පක්ෂයේ නියෝජනය කරන අයට අපි උපරිම ප්‍රතිලාභ ලබා දෙන්න කටයුතු කරා. අපි රාජ්‍ය පාලනයට ආවන් පස්සේ ව්‍යාපාර ගනුදෙනු කරන අය නෙමෙයි. ඒක අපේ පක්ෂයෙන්ම උප්පත්තියෙන්ම අපිට ලබා දීලා තියෙනවා. රත්නපුර විදේශගත කරයි කියලා දැම්මා. සමහර අය අපිට මඩ ගහන්න උත්සාහ කරනවා. මට නම් මඩ වදිනවා තියා මඩ දැනෙන්නෙත් නැති ගෑණියෙක් මම. අපි ජීවිතේ නොයෙකුත් දේවල් වලට නොයෙකුත් අභියෝග වලට හැමදාම මූණ දීපු අය. හැබැයි එකකින්වත් අපි සැලෙන්නේ නැහැ. අපිව සලන්න බෑ, වට්ටන්න බෑ. මන්නාරම් ද්‍රෝණියේ පවතින ගෑස් කොළඹට ගෙනීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ එම ගෑස් මෙරට විදුලි බලාගාර සහ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි. 2011 වසරේ වැඩි ප්‍රසිද්ධියකින් තොරව ඉතා වැදගත් සිදුවීමක් සිදු වුණා. ඒ තමයි මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිදි දෙකක් සොයා ගැනීම. බැරිකියුඩා සහ ඩොරඩෝ නමින් හඳුන්වන ඒ ගෑස් ලින් දෙක අපි 2011 සැප්තැම්බර් මාසයේදී සොයාගනු ලැබුවා. අවාසනාවකට තාමත් අපිට එහි ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒ නිසා අපි තීරණය කර තිබෙනවා එම ගෑස් කොළඹට ගෙන එන්න. පළමුවෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ තෙල් වලින් දුවන විදුලි බලාගාරයෙන් ක්‍රියාත්මක කරන්න. ඊළඟට ප්‍රවාහන ක්ෂේත්‍රයට එම ගෑස් හඳුන්වා දෙන්න. ඉතින් ඒ මගින් අපි බලාපොරොත්තු 2025 වෙනකොට විදේශ වලින් ආනයනය කරන සියලුම තෙල් ගලඟුරු භාවිතය අවම කළා ශ්‍රී ලංකාව රට තුලම නොගඩනගෙන බලශක්තියෙන් සම්පෝෂිත කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා එන මාස විදුලියෙන් දුවන මෝටර රථ සඳහා විශේෂ අය ක්‍රමයක් හඳුන්වා දෙන්න. ඒ මගින් බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කරන්න. ඒ වගේම දුම්රිය සේවය විදුලිකරණය කරන්න. අධි ඇසල පුරපසරසක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. අධි පුරපසරසක පොහොය දිනයක් කියන්නේ කුමක්ද? ඒ ගැන අපි ඔබට කියනවා මේ විරාමයෙන් අනතුරුව.
විරාමයෙන් අනතුරු ඔබ යලිත් සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අද ඇසළ පුරපසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන් දෙමින් අද දිවයිනපුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත් රැසක් පැවැත්වුණා. අදි පොහොයක් යන්න කුමක්ද යන්න අපි අද විමසා බැලුවා. අද අධි ඇසළ පුරපසළොස්වක පොහොය දින. ඇසළ පොහොය දවස එළඹෙනවා මේ ජූලි මාසයේ 31 වෙනිදාට. එතකොට ඇයි මේ වැඩිපුර ඇසළ පොහොයක්? මෙහෙම අධි ඇසළ පොහොයක් එන්නේ චන්ද්‍ර මාස ක්‍රමයත් ඉංග්‍රීසි මාස ක්‍රමයත් සංසන්දනය වීමේ ප්‍රතිඵලයක් හැටියට. චන්ද්‍ර මාස ක්‍රමයට දින 29 මාරයි. ඉංග්‍රීසි මාස ක්‍රමයට අපි දන්නවා දින 30ක් 31ක්. හෝ පෙබරවාරි වලට 28ක් 29ක් ආදී වශයෙන්. දින 31ක් කියන්නේ චන්ද්‍ර මාසයකට වඩා ඉංග්‍රීසි මාස ක්‍රමයේ තව දින එකමාරක් වැඩි වෙලා. ඉතින් දින 31ේ ඉංග්‍රීසි මාස 7ක් අවුරුද්දක තියෙනවා. දින එකමාරේව 7ක් එතන එකතු වුනහම දින 30ේ මාස 4ක් අපට හම්බ වෙනවා. ඒතර දින 30ේ මාසයක් කියන්නේ වැඩිපුර දින භාගයක ඉතිරියක් තියෙනවා. එතකොට ඒ ටික එකතු වුනහම ඉතින් ඔහොම දින එකතු වෙනකොට අවුරුදු දෙකක් දෙකමාරකට කිට්ටු වෙනකොට දවස් 24ක 28කට ආසන්න අතිරික්තයක් තියෙනවා. ඒ අතිරික්තය අධි පොහොයක් හැටියට ඉදිරිපත් කරනවා. මේ අධි ඇසළ පොහොය දවසට සිද්ධ වුණේ කුමක්දයි එහෙම විශේෂ හේතු කාරණා නැහැ. මේ අධි ඇසළ පොහොය අපිට ලැබිච්ච විශේෂ අවස්ථාවක් වාසනාවක්. ඒ වාසනාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන අරගන්න. ඔබට තෙරුවන් සරණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ ඇසළපුන් පොහොය දින ධර්මදේශනාව දෙහිවල පින්නවත්ත පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් අද පැවැත්වුණා. ප්‍රථමයෙන් විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය වල්හපු තැන්නේ නන්දසුමන හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ස්වාමින් වහන්සේ වෙත පිරිකර පූජා කර ආගමික වතාවත්වල නිරත වී ධර්මදේශනාව සඳහා සහභාගී වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් විසින් ප්‍රධාන ධර්මදේශනාව පැවැත්වුවා. නායකත්වයක් අපේක්ෂා කරන කෙනෙක් තුළ පැවතිය යුතු උදාර ගතියක් හැටියට මේ ලෝකේ වශයෙන් අවශ්‍ය කරන අධ්‍යාපනික මට්ටමක් දියුණු කරගන්නට ඕන. මෙම පුණ්‍යෝත්සවය සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, රත්මලාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මොහන්ලාල් ග්‍රේරු, රත්මලාන සම සංවිධායක චන්දන කත්‍රිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් බී.එම්.යු.ඩී. බස්නායක යන මහත්වරුන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියා. මේ අධි ඇසළ පුරපසළොස්වක පොහොය දිනේ අපි ඔබට ඉතාම සුවිශේෂී පුවතක් වාර්තා කිරීමට සූදානම්. ඒ ශ්‍රී ලංකාවේ වයස්ගතම භික්ෂූන් වහන්සේ ලෙස සැලකෙන බටකැලේ සිරි උත්තරාරාමාධිපති සද්ධර්මකීර්ති ශ්‍රී ගාලු උතුරු වැල්ලබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තෙල්වත්තේ බුද්ධප්පිය නායක ස්ථවිරයන් පිළිබඳවයි. 105 වන වියෙහි පසුවන තෙල්වත්තේ බුද්ධප්පිය නායක ස්ථවිරයන් තෙල්වත්ත කපුගේවත්ත ප්‍රදේශයේදී උපත ලබා ඇත්තේ 1911 වර්ෂයේ පෙබරවාරි මාස 12 වනදායි. ඒ අන්තෝනි ගමගේ පීරිස් යන නමින් 1925 වර්ෂයේ පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ 1932 වර්ෂයේදී උපසම්පදාව ලැබුවා. කොළඹ විද්‍යෝදය පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරු තෙල්වත්තේ බුද්ධප්පිය නායක ස්ථවිරයන් පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, ජ්‍යෝතිෂය මෙන්ම ආයුර්වේදය යන විෂයන්ද ගැඹුරින් හදාරා තිබෙනවා. ගිහි පැවිදි ශිෂ්‍යන් විශාල පිරිසකට උන්වහන්සේ තමන් වහන්සේ සතු දැනුම ලබා දීමටද දක්වා ඇති කාර්යභාරය අති විශාලයි. විහාරස්ථාන
පාසල් මං මාවත් තිදි කිරීම වැනි පොදු ජන ජීවිතය නගා සිටුවීමට අවැසි බොහෝ දෑ උන්වහන්සේ මෙතෙක් සිය ජීවිත කාලය තුළ සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තෙල්වත්තේ බුද්ධප්පිය නායක ස්ථවිරයන් මෙම පරාර්ථකාමී චර්යාවන් හේතුවෙන් 1995 වර්ෂයේදී ජනාධිපති සම්මානෙන්ද පිදුම් ලැබුවා. ලංකාවේ පුරුෂයන්ට තිබුණේ රජයේ නිදහස හම්බ වුණා. ඒ නිදහස බිහිස්ම පිළිබියට මල්වැලි පත්තුවරක් ඉවෙනවා. නමේට පටන් ගත්ත විදිහ හැය නැගම් පුරුවර ගෝල්බැයි. මම ඒ මල්වැලි හෙළි නැගම් දැලු. මේ වන විටත් බටකැලේ ශ්‍රී උත්තරාරාමාධිපතින් වහන්සේ ලෙස ප්‍රදේශයේ බෞද්ධ උවැසි උවැසියන් වෙත අවවාද අනුශාසනා ලබා දෙමින් වැඩහිඳිනා සද්ධර්ම කීර්ති ශ්‍රී ගාලු උතුරු වැල්ලබඩපත්තුවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ජෝතිෂාචාර්ය තිල්වත්තේ බුද්ධප්පිය නායක ස්ථවිරයන් වහන්සේ ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබ චිරත් කාලයක් වැජබේවායි මෙම උතුම් පුරපසළොස්වක පොහෝ දිනේ අප ප්‍රාර්ථනා කර සිටිමු. නිවන් පුරවැද නිවිසනහෙන මාවතේ යවුවා. ඇසල පොහය නිමිති කර ගනිමින් ජයමඟ පෙර පාසල වාර්ෂිකව සංවිධාන කරන භක්තිගීත ප්‍රසංගය පසුගියදා පැවැත්වුණා. ඒ ගොතටුව ජයමඟ පෙර පාසල් පරිශ්‍රයේදී. පෙරපාසල් දරුවන්ගේ ආගමික නැඹුරුව සහ දරුවන්ගේ ගායන කුසලතා ඔප්නැංවීමේ අරමුණ පෙරදැරිව මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණා. ගොතටුව ජයමඟ පෙරපාසලේ දරු දැරියන්ගේ ආගමික සහජීවනය වර්ධනය කරමින් පෙරපාසලේ ඉගෙනුම ලබන අන්‍යාගමික දරු දැරියන්ද මෙම බැතිගී ප්‍රසංගය සඳහා සහභාගී වී සිටීම විශේෂත්වයක්. පෙරපාසලේ විදුහල්පතිතුමන් හා ගුරු මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ මෙම භක්තිගීත ප්‍රසංගය නැරඹීම සඳහා පෙරපාසලේ දරු දැරියන්ගේ දෙමාපියන් හා ආරාධිතින් රැසක්ද එක්ව සිටියා. දවසේ පුවත්පත් විපරම දැන් ලක්විම බලය අයිතු ලෙස භාවිතා කළ කිසිවෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට අගමැති අපේක්ෂකත්වය නැහැ. දයාසිරි, හිරුනිකා, මල්ෂා, සමන්මලි, රුවන්ති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට එරෙහි පැමිණිල්ල CID-යට 19 දුන් බලතල මැතිවරණ කොමසාරිස් පෙන්වන්න හදයි. මහියංගනේ ඡන්ද ගැටුමෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරු රෝහලේ පාසල් නිමාඩුව 30 පටන් ගන්නා දවස වෙනස් වේ. ලංකාදීප චන්ද්‍රිකා ඡන්දයට සන්දානී කණ්ඩායම් නායක මහින්ද. මහින්ද ගත්තොත් මෛත්‍රීගේ මන්ත්‍රී පිරිසක් එක්සත් ජාතික පක්ෂයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයෙකු නම් කරන්නේ ජනපති මාධ්‍යංශය. දිවයින රිෂාඩ් බදියුදීන්ගේ තවත් සෙල්ලමක්. මැතිවරණයක් මැද්දේත් පුල් මුඩේට සේවකපත්වීම්. මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමේ ජයග්‍රහණයක් උදෙසායි. අතුරලියේ රතනහිමි උදව් කළ අය අමතක කළොත් ජනපතිටත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදෙයි. හරින් ප්‍රනාන්දු. මෛත්‍රී රනිල් පාලනය හොරුන් ආරක්ෂා කළා. විජිත හේරත් චෝදනා කරයි. දිනමින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකත්වය පතා මූලස්ථානයට විශාල පිරිසක්. අගමැති අපේක්ෂකත්වය මහින්දට නෑ. වැලිකඩ රැඳවියන් ඝාතන ගැටුම. රාජපක්ෂ සමයේ සැකකාර ඝාතකයන් වහාමත් අඩංගුවට ගන්න. තෝරු මෝරු අල්ලන්න. වන්දියපා සිද්ධි ඇසින් දුටු සාක්කිකරු. ආර්ථිකය ගොඩනගා විරකියාව දුරලීම අගමැති රනිල්ගේ අපේක්ෂාවයි. හෙරෝයින් ජාවාරමට හවුල් 100කගේ නම් ඡන්දයට පෙරහෙලි කරනවා. යලිත් විරාමයක්. ඉන්දුනීසියාවේ සිදු වූ එරට හමුදාවට අයත් මගී ප්‍රවාහන ගුවන් යාන අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 141 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ මෙම ගුවන් යානයේ අනතුරටපත් උනේ යානයේ පැවති කාර්මික දෝෂයක් හේතුවෙන්.
එක්දහස් නවසය හැට හතර වර්ශය නිෂ්පාදිත හකියුලිස් සී එකසිය තිහ දරන ඉන්දුනිසියානු හමුදාවට අයත් මගේ ප්‍රවාහන ගුවන්යානය නියමවා විසින් ප්‍යාසර කරන අතරතුර යනේ කාර්මික දෝෂයක් ඇති බවට ප්‍රධාන පාලක මැතිරිය දැනුවත් කර තිබෙනවා. යනුව නැවත ගුවන් තොටුපළ වෙත රැගෙනයාමේ අරමුණින් යානය දකුණු දෙසට හැරවීමට යාමේදී ජනාකීර්ණ ප්‍රදේශයක් වන මේඩන් වෙත යානය කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ යානේ එකසිය විසි දෙදෙනෙකු ගමන් ගනිමින් සිට ඇති අතර අනතුරින් එම සියලු දෙනා ගොස් තිබෙනවා. මීට අමතරව මේඩන් ප්‍රදේශවාසීන් 19 දෙනෙකුද අනතුරින් මිය ගොස් ඇති බවද වාර්තා වුණා. මේඩන් පිහිටි ප්‍රධාන රජයේ රෝහල වෙත මෙවන විට අදාළ අනතුරින් මිය ගිය පුද්ගල මළ සිරුරු 142ක් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කළා. කෙසේ වෙතත් මීට පෙර 2005 වර්ෂයේදීද මෙලෙසම ඉන්දුනීසියාවට අයත් හමුදා මගී ප්‍රවාහන යානයක් අනතුරට පත්ව ඇති අතර ඉන් පුද්ගලින් 143 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ණය මුදල ආපසු ගෙවීමට ග්‍රීසියට ලබා දී තිබූ කාලය ඊයේ අවසන් වුණා. දියුණු රටකට ජාත්‍යන්තර අරමුදල ලබා දුන් ණය මුදලක් ආපසු ගෙවීමට නොහැකි වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ අතර මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ණයකරුවන්ගේ සහය ලබා ගැනීම අවශ්‍යද යන්න විමසීම වෙනුවෙන් වූ ග්‍රීක ජනමත විචාරණය එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි. මෑතකාලීනව දැඩි ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ පෑ ග්‍රීසිය පවුම් බිලියන 1.6ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ලබාගත් අතර එය ආපසු ගෙවීම සඳහා ජුනි මාස 30 වනදා රාත්‍රී 10 දක්වා එරටට කාලය හිමි වුණා. අදාළ ණය මුදල ගෙවීමට නොහැකි වාතාවරණය තුළ යුරෝපානු නායකයින් ග්‍රීසියට යම් කාලයක් ඒ වෙනුවෙන් ලබා දීමට සාකච්ඡා පැවැත්වුවද ඒවා සාර්ථකත්වයට පත් වූයේ නැහැ. මෙම පසුබිම මත ග්‍රීසිය යුරෝපානු සංගමෙන් ඉවත් කිරීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ අතර ග්‍රීක ආර්ථික බලධාරීන්ගේ නොසලකිල්ලට චෝදනා කරමින් ඊයේ පස්වරුවේ එරට පාර්ලිමේන්තු ඉදිරිපිටදී දැවන්ත උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. එහිදී ටෙලර් යන්ත්‍ර මකින් සිය ගිණුම් වලින් මුදල් ලබා ගැනීම සීමා කිරීම සහ රැකියා අහිමිවීම සම්බන්ධයෙන් උද්ඝෝෂකයන් චෝදනා එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව වසාදමා තිබූ රාජ්‍ය බැංකු ශාඛා දහසක් අද දිනේ විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ මාසික විශ්‍රාම වැටුප් නිකුත් කිරීම වෙනුවෙන් එහිදී දැඩි තදබතයක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ටෙලර් යන්ත්‍ර මගින් සිය ගිණුම් වලින් ලබාගත හැකි මුදල් ප්‍රමාණය තවදුරටත් සීමා කර ඇති අතර එම සීමාන්තික මුදල් ප්‍රමාණය පවුම් 120ක්. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජනවාරි මාස 26 වන දිනට පෙර පවත්වන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉල්ලීමක් කර ඇති බව ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති සිදත් වෙත්තමුනි මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. දැන් ඒක එක කතා ගිහින් තියෙනවානේ මේ ICC මීටින් එකේ මොනවද උනේ කියලා. මම කියන්න කැමතියි ICC එකේ සභාපතිත් එක්සිකියුටිව් කමිටුවත් ICC ස්ටාෆ් එකත් අපිත් එක්ක මාත් එක්ක ඉතාමත් සුහදව සාකච්ඡා කරා මේ ප්‍රශ්නේ. ඒ ඔබ්සර්වර් ස්ටේටස් එකේ කියන්නේ වෝට් එකක් තිබ්බොත් අපිට වෝට් කරන්න බෑ කියන එක විතරයි. වෙනින් මොනවත් නැහැ. මම සහභාගී වුණේ සාමාන්‍යයෙන් අනිත් මෙම්බර් කෙනෙක් සහභාගී වෙනවා වගේ හැම දෙයකටම. ඉතින් ඒ කට්ටියට කිව්වේ අපි ඔක්තෝබර් මාසේ අග වෙනකොට ආයි ඉලෙක්ෂන් එකක් තිබ්බොත් කියලා. නැත්තම් ජනවාරි 26 වෙනිදා ඉස්සෙල්ලා නම් කොහොම හරි කරන්න ඕනේ කියලා නැත්තම් ඒ කට්ටියට විනින් ඩිසිෂන් එකක් ගන්න වෙයි කියලා. ඉතින් අපිට ඒකෙන් සම්පූර්ණයෙන්ම පිළිගත්තා. සෑහෙන මතයක් ගොඩනැගිලා තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සංකල්පය තවදුරටත් තියෙන එකට ICC කැමති නැහැ. ඒක නිසා තමයි අපි දකින්නේ මාධ්‍ය ICC න් සත්‍යෙලියක් මේ වගේ ප්‍රකාශ. ඔබ වගකීමෙන්ද කියන්නේ ඔබට? ඔව් මට අදත් ලියුමක් ආවා ඩේවිඩ් රිචඩ්සන් ගෙන්. ඒගොල්ලෝ කැමති ඔක්තෝබර් මාසේ නෝඩ ඉලෙක්ෂන් එකක් තියන්න පුළුවන් නම්. Then sports round up. සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ සුපිරි ක්‍රීඩක කුමා සංගක්කාර වෙනුවට උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමයි. කුමා සංගක්කාර සිය පෞද්ගලික හේතුවක් මත තුන්වන ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බව මීට පෙර සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් උපුල් තරංග අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ පසුගිය වසරේ අගෝස්තු මස පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. දෙරට අතර තුන්වන ටෙස්ට් තරගය මේ මස තුන්වන දින මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
පාකිස්තාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් හෆිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වීමේ අවස්ථාව අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා. ඊට හේතුව වී තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඉන්දියාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වීමට මේ දක්වා වීසා නිකුත් නොකිරීමයි. මොහමඩ් හෆිස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිද යන්න පරීක්ෂා කිරීමට නියමිත පැත්තේ ඉන්දියාවේ චෙන්නයි නුවරදී. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙන සක්සිය දුව තිබෙනවා. ඒ නව නායිකාව ලෙස ශශිකලා සිරිවර්ධන පත් කර තිබීමයි. මේ දක්වා නායිකාව ලෙස කටයුතු කළ චමරි අතපත්තු උපනායිකාව ලෙස පත් කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ඒ අනුව ඉදිරි එක්දින තරඟ සහ පන්දු වාර 20 තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ශශිකලා සිරිවර්ධන කටයුතු කරනු ඇත. අද නිමිත ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. හෙටත් රාත්‍රී 7:30ට හමුවෙමු සුබ රාත්‍රියක්.